බුද්ධ දේශනාවක් තියෙනවා මායූ පමංච විඥානං කියලා. මෙම දේශනා පාඨය අනුව සමහර දේශකයන්න් වහන්සේලා ප්‍රකාශ කරනවා අපි අත්දකින සියල්ල සිතෙන් නිර්මාණය කරගත්තු දේවල් විශේෂයෙන්ම සිතෙන් නිර්මාණය කරගත් මායාවල් කියලා. මේ අදහස තේරවාදයට අනුව අපේ ස්වාමීන් වහන්සේ නිවැරදිද? ඒකත් ඉතාම වැදගත් සාලිකා. මේ ප්‍රශ්නය මේ කියන්නේ දැන් අපි කොහොම සිතෙන් අරමුණක් ගන්නවා කියලා. ඒ වගේම අපි අරමුණ ගැන විස්තර කරනකොට තියෙන අරමුණ ගැනත් කතා කරා. ඒ වගේම මේ අරමුණ ගන්න ආකාරය ගැන චිත්ත නිමිත්ත කියලා වචනයක් මම දුන්නා. එහෙම දෙයක් ගැනත් අපි කතා කරා. හැබැයි අපි කිව්වා තේරවාදයේ හැටියට අරමුණ වෙන්නේ අර තියෙන දේ. චිත්ත නිමිත්තට වඩා අපි වැඩගත් කොට සලකන්නේ අරමුණු අර සැබෑ ඉන්න තියෙන දේ. විඥානේ මායාවක් වගේ කියලා දේශනාවක් තියෙනවා. මරීචූපමා සංඥා මිරිගුවක් වගේ සංඥාව අහලා මේ පෙන පින්දුූපමං රූපං පෙන පිළක් වගේ රූපය වේදනා බුබ්බුලූපමා වේදනාව බියබුලක් වගේ මරීචූපමා සංඥා සංඥාව මිරිගුවක් වගේ හදලූපමාංච විඥානං හදලු කියලා කියන්නේ පිළ පණක් වගේ පිළ ගහක් වගේ සම්මුතුමාංච සංඛාර සංඛාරා කදලූපමා හිමදී සංස්කාරයෝ පිළ කණක් වගේ මායූපමංච විඥානං විඥානේ මායාවක් වගේ. එතකොට දැන් මේක නිසා කෙනෙක්ට මේ දේශනා පාඩේ අරගෙන කියනවා මේ සිතේ අර අර කියපු මං කියවන දැන් ගේ ගිනි ගත්තට පස්සේ අපි දන්නේ නැත්තම් සිහි වෙන්නේ එකම විදිහ අපි දැකපු විදිහ තමයි. ඒ නිසා මෙතන තියෙන ලොකු මායාවක් කියලා මේ සිතෙන් සියල්ල නිර්මාණය කරගන්නවා කියන අදහසක් ඇවිල්ලා තියෙනවා. සිතෙන් සියල්ල නිර්මාණය වෙනවා කියලා. මතක තියාගන්න බාහිර කිසිවක් නැත්ත තියෙන්නේ සිතෙන් විඤ්ඤාප්ති මාත්‍රයක් කියන එක තේරවාද දර්ශනේ නෙවෙයි යෝගාචාර දර්ශනේ නේද? ඒක අතුරත් දැන් යෝගාචාර කියන දර්ශනේ. අපි විඥානවාදය කියලා කියනවා. ඉතින් මේ යෝගාචාරයේ කැහැටිට බාහිර කිසිවක් නැහැ. සිතේ මායාවක් තමයි මේ සියල්ල. දැන් තව දේශනා ක්‍රමයක් ඇවිල්ලා තියෙනවා තේරවාදයේ ස්වාමීන් වහන්සේලා අතරම. බාහිර දේවල් තියෙන හැබැයි ඒක ඒ විදිහට දැනගන්නට බෑ. මේ සියල්ල ඒ නිසා සිතෙන් නිර්මාණය කරගත්ත දෙයක්. ඒ නිසා මේක සිත තුළ තියෙන මායාවක තමයි මේ සියල්ල පවතින්නේ. මායූපමංච විඥානං කියලා කිව්වෙත් ඒකයි කියලා හඳුන්ලා තියෙනවා. මේ සියල්ල මායාවක් කියලා. ඔය දේශනාවේ තියෙන ලොකුම ගැටලුව තමයි සාලිකා සිතෙන් ගන්න දේවල් සියල්ලම සිතේ නිර්මාණ නම් සිතෙන් ගොඩනගාගත්ත මායාවල් නම් එහෙමයි. මොකද හිතන්නේ අපි නිවන් දකින්න අවස්ථාව ගැන. එහෙම වුණොත් නිවනත් හිතෙන් ගොඩනගාගත්ත මායාවක් වෙන්නේ නැහැ. එහෙම ඇත්තටම එහෙම අපි දක්වන ක්ලීෂෙමින් ඉන්නේ ඒ විදිහට හැම දෙයක්ම මායාවක් විදිහට අපිට කියන්නට පුළුවන්. ඒක හැම දෙයක්ම මායාවක් නම් ඒ මාර්ගඵල ලැබෙන අවස්ථාවේ සිතේ එනිසා ඒ දේශනාව තේරවාදයට විරුද්ධ දේශනාවක්. ඒ අර්ථකථන ක්‍රමය දේශනාව නේ මං කියන්නේ අර්ථකථන ක්‍රමය. ඒ සම්පූර්ණ පටහැනි. සම්පූර්ණයෙන් පටහැනි. මායූපමංච විඥානං කියන එක තේරවාද අර්ථකථනයේදී අපි අර්ථ කීපයක් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ උදාහරණයකට මායාව කියන එක හරි ටික වෙලාවයි ඉන්නේ තියෙන්නේ නේ. ඒක හැමදාම තියාගන්න පුළුවන් මායාව. නෑනේ. එහෙමයි. ඒක එතන මතක තියාගන්න ඔතන මායා කියලා කියන්නේ අද තියෙන මැජික් වලට වඩා අද තියෙන මැජික් වල කියන්නේ ඇස් බැඳුමක් නේද? එහෙමයි ස්වාමීන් වහන්ස. ඒක නිකන් ට්‍රික් එකක් නේ. ඒ කාලේ ඔය පොත්පත් වල මායාව කියලා කියන්නේ මේ ස්පෙල් එකක් ඉංග්‍රීසියෙන් කිව්වොත් අර යම් බන්ධනයක් ඇති කරනවා. එතකොට මිනිස්සුන්ට ඒ විදිහට පේනවා. ඒ මායාකාරයාගේ බන්ධනේ ඉන්න තාක්කල් එයාගේ වසඟේ ඉන්න තාක්කල් ඒක නිකන් වශියක් වගේ. එතකොට යාට මේ මිනිස්සුන්ට එතන ඉන්න ඔඩියන්ස් එකේ මිනිස්සුන්ට ගල් රත්තරන් වගේ පේනවා. වතුර දියමන්ති වගේ පේනවා. ඒ වගේ පොඩි වෙනස් වීමක් සිද්ධ වෙනවා. හැබැයි මේ බන්ධනයෙන් ගිලිුණාම ඔවුන්ට යථා ස්වභාවය පේන්න පටන් ගන්නවා. ඒ වගේ මේ මායාව කියන එක ඉතර කාලයි කොටි වෙලාවයි තියෙන්නේ. ඒ වගේ තමයි මේ සිත කියන එකත් ඊටාම කෙටි දෙයක් කෙටි වෙලාවයි පවතින්නේ. සුළු දෙයක්. කියන ඉක්මනට ඉපදෙනවා බිඳෙනවා සිත කියන එක. ඒ නිසාත් මායූපවංච කියලා කිව්වා. ඊළඟට තමයි මේ මායාවක් අරගෙන දැන් උදාහරණයකට මායාකාරයාගේ වසඟේ ඉන්න වෙලාවේදී අපිට පස් ටිකක් කෑමක් ලෙස පෙනුනට ගලක් ආහාරයක් ලෙස පෙනුනට ඒ ආහාරය කන්න පුළුවන්ද අපිට? කන්න බෑ ස්වාමීන් වහන්ස. නෑනේ. ඒක නිකක් එයාගේ දර්ශනේ අර මිනිස්සයාගේ විෂුවල් එකේ දර්ශනේ ඇති වෙච්ච වෙනසක් මිසක් සත්‍ය වෙනස් වීමක් නෙවෙයි. සත්‍යෙම්ම ඒ ගල ආහාරයක් වුණා නෙවෙයි. ඒ නිසා ඒ වගේ තමයි
මේ සිත කියන එකත් අපිට මම මාගේ මාගේ ආත්මය ලෙස සලකන්න සුදුසු නෑ. හරියට මායාවෙන් දකින දේවල් අනුභව කරන්නට වියදම් කරන්නට ආයෝජනය කරන්නට බැහැ වගේ මේ සිත කියන ධර්මයත් මම මාගේ ආත්මය ආදී ලෙසට සලකන්නට බෑ යොදන්නට බෑ. ඒ නිසාත් මේක සිත මායාවක් වගේ. එතකොට කිටි කාලයක් පවතින නිසාත් ඒ වගේම අර විදිහට සාරයක් ලෙස යොදා ගන්නට බැරි නිසාත් වැදගත් විදිහට යොදා ගන්න අවශ්‍යතාවයට යොදා ගන්න බැරි නිසාත් මායාවක්. ඊළඟ එක තමයි මේ මායාවේ තියෙනවා මිනිහව මුලා කරන ගතියක්. සත්‍යය මුලා කරන ගතියක්. එතකොට මේ සිතේ තියෙනවා සත්‍යය මුලා වෙන ගතියක්. ඒ සිතේ හැටියක්. මොකද සිතේ ස්වභාවය තමයි එකකට පස්සේ එකක් නැවත 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 පහළ වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපිට හැමදාම හිතුනේ කොහොමද? උදේ නැගිට්ට හිතෙන්ම නේද කෑම කෑවේ? ඒ හිතෙන්ම නේද වැඩට ආවේ? ඒ හිතෙන්ම නේද වැඩසටහන කරන්නේ? ඒ හිතෙන්ම නේද ධර්ම ශ්‍රවණය කරන්නේ? ඒ හිතෙන්ම නේද හවසට නිදාගන්නේ? අපිට එහෙමනේ හිතෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි අපි දන්නවා ඔන්න මෙහෙම හිතන්න අපිට ශ්‍රද්ධාව කලින් කලට අඩු වැඩි වෙනවා. සමහර කාලෙ ඉතාම ඉහළ ශ්‍රද්ධාවක් සමහර වෙලාවට ශ්‍රද්ධාව අඩුයි. සමහර කාලෙ වීරිය වැඩි අඩුයි. එතකොට මේ චෛසික ධර්මවල අඩු වැඩි බව අපිට ප්‍රකට වෙනවා. ඊට පස්සේ සංඥා බලන්න. සංඥා වුණත් කාලෙකදී හොඳට මතකයි කාලෙකදී මතක නැහැ. අපි සංඥාවේ අඩු වැඩිකම පේනවා අපිට. වේදනාව විටක සුඛ වේදනාව විටක දුක්ඛ වේදනාව විටක උපේක්ඛා වේදනාව සුඛ වේදනාව තියෙනකොට දුක්ඛ වේදනාව නැහැ දුක්ඛ වේදනාව තියෙනකොට උපේක්ඛා වේදනාව නැහැ ආදී ලෙසට අපිට ඒකේ වෙනස පේනවා. රූපය ගත්තමත් තරුණ කාලේ රූපය කුඩා කාලේ රූපය මධ්‍යම වයසේ රූපය වයස යනකොට රූපය ආදී ලෙසට රූපයේ තියෙන වෙනස්කම් පේන්න පටන් ගන්නවා. රූපයත් තිබිච්ච රූප නැති වෙලා අලුත් රූප හටගෙන කියලා ප්‍රකට වෙනවා. වේදනා ආදියත් එහෙමයි. අපේ හැඟීම්ුණත් එහෙමයි. ඒ කාලේ තිබ්බ ද්වේෂය නෙවෙයි දැන් ද්වේෂය වැඩි වෙලා රාගේ වැඩි වෙලා මෝහේ වැඩි වෙලා ආදී ලෙසට අපිට තේරෙන්න පටන් ගන්නවා. නමුත් බලන්න මේ විදිහට රූප වේදනා සංඥා සංකාර කියන හතරෙම අපිට ඒ ඒ කාලවලදී අඩු වැඩිකම් වෙනස්කම් පේනවා. නමුත් අපිට කවදාවත් හිතිලා තියෙනවද අහවල් කාලේ හිතක් නැතුව හිටියා අහවල් කාලේ හිතක් වැඩිපුර තිබුණා? එහෙම හිතෙන්නේ නැහැ. අපිට තියෙන්නේ මතක ඇති කාලේ පටන් එකම හිතක් අද වෙනකන් තිබුණා වගේනේ හිතලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හිතේ අඩු වැඩිකමක් පේන්න නැහැ නේ? එහෙමයි. හැඟීම් වල අඩු වැඩිකම් තියෙනවා. ගුණවත්කම් වල අඩු වැඩිකම් තියෙනවා. කුසල අකුසලේ අඩු වැඩිකම්. චෛසික ධර්ම. නමුත් සිත එකම දෙයක් ලෙස පේන්නේ. ඒ නිසා සිත අපිව මුලා කරනවා. හැබැයි ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද? එක සිතක් හට ගන්නවා, නිරුද්ධ වෙනවා. එක සිතකින් නැගිටිනවා. තව සිතකින් තමයි කෑම කන්නේ. තව සිතකින් තමයි ගමනක් යන්නේ. තව සිතකින් තමයි අපි කතා කරන්නේ. තවත් සිතකින් තමයි බණ අහන්නේ. තවත් සිතකින් තේරුම් ගන්නේ. නානා සිත් වලින් මේ දේවල් කරන්නේ. මේ එක සිතක් කියලා කිව්වට එක සිතකින් නෙවෙයි කෑම කන්න සිත් ගොඩක් යනවා. ඊට වඩා වෙන සිතක් සිත් ගොඩකින් තමයි ඇවිදින්නේ. වෙන සිත් ගොඩකින් තමයි කතා කරන්නේ. වෙන සිත් ගොඩකින් තමයි අපි බණක් අහන්නේ. ඒතර මේ හැමතරම නානා සිත් ඉපදෙනවා බිඳෙනවා ඉපදෙනවා බිඳෙනවා. හැබැයි මේ සිතේ තියෙන හැටිය තමයි ශාලිකා. එයා පෙනී සිටින්නේ අපිට එකම දෙයක් වගේ. ඇයි හේතුව? සිතක් නිරුද්ධ වෙනකොටම තව සිතක් ඒකම හට ගන්නවා. අතරක් නෑර සිත් හට ගන්නවා වේගෙන් වේගෙන් වේගෙන්. ඒ නිසා මොකද වෙන්නේ? අපිට තේරෙන්නේ මේක එක දිගට පැවතියා වගේ. ඒ සිතේ ස්වභාවය. ඒ නිසා මේ විදිහට අනිත්‍ය වෙච්ච මේ චිත්ත පරම්පරාව නිත්‍ය දෙයක් ලෙස පෙනී සිටින නිසා අර ගස් ගල් පර්වත රත්තරන් මැණික් වගේ මායාවේදී පෙනී සිටියා වගේ ගස්කල් නොවන දේවල් ගස්කල් ලෙස පෙනී සිටියා වගේ ගස්ගල් රත්තරන් මුතුමැණික් වගේ මායාවේදී පෙනී සිටියා වගේ මේ අනිත්‍ය වෙච්ච ශීර්ෂයේ මිනිවි චිත්ත පරම්පරාව සිටික එකම සිතක් ලෙස පෙනී සිටිනවා. ඒ නිසා සත්‍යය මුලා කරනවා. ඒ නිසා මේක මායාවක්. ඒ වගේම මතක තියාගන්න. ඒ වගේම මතක තියාගන්න. සිතෙන් අපි සංඥාව සිත ආදී එකතු කරගෙන අපි යම් යම් දේවල් හඳුනාගෙන ඒක මම මාගේ කියලා අරගන්නවා. හැබැයි මතක තියාගන්න මේ ගැනීම මේ විදිහේ ක්‍රියාකාරකම් පුද්ගලයෙක් කියලා අරගෙන ලස්සනයි හොඳයි අහවල් කෙනා මම ආදරෙයි මම වෛර කරනවා ආදී ලෙසට වැරදි හැඟීම් වලට එනකොට මේ වගේ හැඟීම් හටගන්නේ අකුසල සිත්වල විතරයි. ඒ නිසා අකුසල සිත්වල විතරයි විපල්ලාස. ඒ නිසා ඔය මායූපමංච විඥාණං කියන එකේ තේරුම හැම සිතක්ම මායාවක් වගේ ලෝකය මමනවා කියන එකක් නෙවෙයි. අපිට සත්‍යේ පුද්ගලයක් නොවන දෙයක් සත්‍යේ පුද්ගලයෙක් ලෙස හැඟෙන්නේ. අනිත්‍ය දෙයක් නිත්‍ය ලෙස හැඟෙන්නේ. අනාත්ම දෙය අනාත්ම ලෙස හැඟෙන්නේ අකුසල සිත්වලට. ස්වාමිනාස ඒ කියන්නේ අපි ජීවිතේ වැඩිපුර ප්‍රමාණයක් අපි ඉන්නේ අකුසල සිත්වලනේ. එහෙම බැලුවාම නේද? ගොඩාක් වෙලාවට එහෙම තමයි. ගොඩාක් වෙලාවට එහෙම තමයි. ඉතින් කියන්නට ඕනේ මායූපමංච විඥානං කියන එකේ තේරුම මේ සිතෙන් ගන්න අරමුණු සියල්ල හිතෙන් මවාගත්ත කියන එක නෙවෙයි තේරෙන්නේ.
නිත්‍ය සිතක් ලෙස පෙනී සිටිනවා ඒ නිසා තමයි මේකට මායාවක් කියන්නේ එහෙම නැතුව සිතෙන් ගන්න අරමුණු සියල්ලම සිතෙන් නිර්මාණය කරගත්ත බොරු දේවල් කියන එකක් නෙවෙයි තේරවාදයේ හැටියට නිර්වචනය ඒ නිසා එහෙම කවුරු හරි කිව්වොත් මේ සියල්ල සිතෙන් නිර්මාණය කරගත්ත දේවල් කියලා ඒක සම්පූර්ණයෙන්ම තේරවාදයට පටහැනි ඒ පුද්ගලයාගේ ඕ ස්වාමීන් වහන්සේගේ අදහසක් විතරයි